ආයිබෝවන් 16 වන ආසියානු කුසලානයේ ඒ කාණ්ඩයේ ප්‍රබලතම තරඟය වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරඟය මේ වන විට මහනුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම තරඟය නැරඹීම සඳහා ඉන්දියානු මෙන්ම පාකිස්තාන හා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් මහනුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයට පැමිණ තිබෙනවා. කාසිවාසිය ජයග්‍රහණය කර ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි ඉන්දිය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ශර්මා හා සුප්මන් ගිල් අතරින් ප්‍රථම කඩුල ලෙස රෝහිත් ශර්මා ෂයින් ෂාෆ්‍රෙඩීගේ පන්දුවක් අමුයේ ලකුණු 11කට දැවී ගියා. නැවතත් ක්‍රියාත්මක වූ ෂයින් ෂාෆ්‍රෙඩී ප්‍රබල පිතිකරු විරාට් කොහ්ලි ලකුණු 4කට දවා ගත්තා. සුරේෂ් අයර් ලකුණු 14ක් ලබා සිටියදී හරිස් රවුක්ගේ පන්දුවකට ෆකර් සමාන් රැක්ගත් උඩ පන්දුවකින් දැවී ගියා. නැවතත් ක්‍රියාත්මක වූ හරිස් රවුෆ් සුප්මන් ගිල් ලකුණු 10කට දවා ගත්තා. පන්දුව අර 14යි පන්දු එකක් අවසානයේ ලකුණු 66කට ඉන්දිය කණ්ඩායමේ කඩලු 4ක් බිඳ වැටුණා. පස්වන කඩුල වෙනුවෙන් පිටියේ කුෂන් කිෂන් හා හර්දික් පාණ්ඩ්‍යා කෙමෙන් කෙමින් ඉන්දියෙනිම ගොඩනගන්නට වුණා. මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව පස්වන කඩුල වෙනුවෙන් පන්දු 142කදී ලකුණු 138ක සබත්තාවයක් ගොඩනගා ඉන්දිය ලකුණු ප්‍රමාණය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙනාවා. ඉෂන් ටිෂන් පන්දු 81කදී ලකුණු 82ක් රැස් කරේ 4x9ක් සහ 6x2ක් සමගින්. හරිස් රවුෆ් එව් පන්දුවක් කමුවේ බාබර් අසාම් රැකගත් උඩ පන්දුවකින් ඉෂන් ටිෂන් දැවී ගියා. ඒ වන විට ඉන්දිය ලකුණු පූර්ව දැක්වුණේ පන්දු අර 37යි පන්දු 3කදී ලකුණු 204කට කඩලු 5ක් වශයෙන්. හයවන කඩුලට පිටියේ කු හර්දික් පාණ්ඩ්‍යා හා රවින්ද්‍ර ජඩේජා ලකුණු 35ක සබත්තාවයක් ගොඩනැගුවා. හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90කට මුණදී ලකුණු 87ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4x7ක් හා 6x5ක් ඇතුළත් වුණා. ෂයින් ෂාෆ්‍රෙඩීගේ පන්දුවක් හමුවේ අග්හා සල්මන් රැක්ගත් උඩ පන්දුවකින් හර්දික් පාණ්ඩ්‍යා දැවී ගියා. ඉන් පසු පැමිණි කිසිම ඉන්දිය ක්‍රීඩකයෙකුට සාර්ථක වන්නට ෂයින් ෂාෆ්‍රෙඩි හා නෂීම් ෂා ඉඩ දුන්නේ නැහැ. රවින්ද්‍ර ජඩේජා ලකුණු 14කට දවා ගන්නට ෂයින් ෂාෆ්‍රෙඩි සමත් වුණා. සර්දුර් තකූර් ලකුණු 3කටත් කුල්දීප් යාදව් ලකුණු 4කටත් ජස්පින් බුම්රා ලකුණු 16කටත් දවා ගන්නට නෂීම් ෂා සමත් වුණා. එක් අවස්ථාවකදී ලෙහෙසියෙන්ම ලකුණු 300 සීමාවට යෑමට තිබූ ඉන්දිය ඉනිම පන්දු 48යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 266කට සීමා වුණා. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී ඉන්දියාවට එරීව සිය හොඳම පන්දු යැවීම වර්තා කර ෂයින් ෂාෆ්‍රෙඩි පන්දු 10ක් යවා නිලකුණු පන්දු 2ක්ද සමගින් ලකුණු 35කට කඩලු 4ක් ලබා ගත්තා. නෂීම් ෂා පන්දු 8යි පන්දු 5ක් යවා ලකුණු 36කට කඩලු 3යි. හරිස් රවුෆ් පන්දු 9ක් යවා ලකුණු 58කට කඩලු 3යි. ඉන්දිය ඉනිම ක්‍රීඩා කරන විට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් තරඟයට බාධා ඇති වුණා. පාකිස්තාන පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නියමිතයි. ක්‍රිකට් මාවතේ මෙවැනි උණුසුම් තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් මාවත අපගේ YouTube channel එක subscribe කරන්න, bell button එක click කරන්න. ස්තුතියි ඔබට ජය.